ಏನೋ ಅದು ಸಂಸಾರ ಪೇನ್ಯವಾಗಿ ಹರಿಯಿಡ್ರೆ ಪೇನ್ಯ ಪೇನ್ಯ ಹರಿ ಇದು ಎಸ್ ಎಲ್ ಪೆಟ್ ಶೋ ಪೌಲಟ ಅವಸಾನ ವಶಯಂ ಮಾಕ್ಸಿಗಲವಂಡ ಹರಿ ಅವಸಾನ ವಶಯಂ ಎಕತು ವೆನ ಸತ್ತಾ ತಮೈ ಮೇನಿ ಮೇ ಪೆಟ್ಟಿ ಅತುಲು ಇನ್ನಿ ಎಸ್ ಎಲ್ ಪೆಟ್ ಶೋ ಪೌಲಟ අලුතෙන් එකතු වුණු සතා මෙයා ගේන්න තමයි මෙච්චර දුරක් ආවේ නෙවෙයි වෙන බඩු වගේයක් ගන්න ආපු ගම මෙයා හම්බිලා ගත්තේ ගෙදරකින් බලමු SL pet shop වලට අන්තිම වතාවට එකතු වුණු මේ සතා කවුද කියලා එතක ඉන්න යා 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 රෑ වුණා ටිකක් එද්දින් ගෙදර එද්දින් මොනවංශකෙනෙක්ද කියලා බලන්න කලින් පුංචි දෙයක් කියන්නම් අලුතෙන් පරිවි හදන අයටත් ඒ වගේම තමයි අලුතෙන් පරිවි හදන්න හිතාගෙන ඉන්න අයට ගොඩක්ම වැදගත්. මොකද අලුතෙන් පරිවි ගෙනත් කූඩුවට හුරු කරන විදිය දැන් සාමාන්‍ය ගොඩක් කට්ටිය හනවා නැවතත් පරිවි ගෙනාවාම කූඩුවෙන් යනවා නැත්නම් ටික දවසකින් පරිවි කූඩුවෙන් යනවා මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා අලුතෙන් පරිවි ගෙනාවාම යනවා වගේ ගොඩක්ම ප්‍රශ්න කට්ටිය අහනවා ඉතින් මේ හැම දෙයකටම උත්තර අරන් කොහොමද අපි කූඩුවට හුරු කරගන්නේ අලුතෙන් පරිවි ගේද්දී අපි මොන වගේ දේවල්ද කරන්නේ මේ හැම දෙයක්ම කතා කරනවා අද වීඩියෝ එකේ ඉතින් අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් subscribe කරලා සෙට් වෙන්න මම නැති වුණත් මගේ වීඩියෝ ෂෙඩියුල් කරලා තියෙන්නේ සතියකට එකපාරක් වැටෙන විදිහට හරි අපි යමු එහෙනම් දේනේ කියලා අද වීඩියෝ එකට ඉතින් පුංචි දෙයක් කියන්න තියෙනවා කට්ටියගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න මම නැහැ ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරලා තියන්න සතියන්තේ මම ඕගොල්ලන්ට රිප්ලයි කරන්න පරිවිය පෙන්වන්න කලින් මුලකින්දලම කතාව පටන් ගන්නම්කෝ ඕගොල්ලෝ අලුතෙන් කූඩුවට පරිවියෙක් ගෙනාවාම ඒ පරිවිය එකපාරම කූඩු ඇතුළට දාන්න එපා මොකද පිටින් එන්න තියෙන රෝගකාරක අර පරිවියගේ මාර්ගයෙන් අපේ කූඩුවට එන්න පුළුවන් අපේ කූඩුවේ පරිවින්ට බෝ වෙන්න පුළුවන් ප්‍රධානම දේ දවසක්වත් යනකම් ඒ පරිවිය එළියේ තියලා හොඳට නිරීක්ෂණය කරන්න මේ පරිවියට වෙන බාහිර ලෙඩ තියෙනවද නැත්නම් අපි කඩෙන් ගද්දින් දැකපු නැති ලෙඩ තියෙනවද කියලා ඉතින් මෙන්න ඉන්නවා ඩයල් එක පොඩි අවුලක් තියෙනවා මෙයාගේ බෙන්දේ කලින් අයිතිකාරය මස් කරලා නැත්තම් කපලා තියනවා වැරදි විදිහකට හරි දන්න කට්ටිය වංශ කියාගෙන යන්කෝ මම වංශ කියන්නෙත් නෑ දන්න කට්ටිය වංශ කියාගෙන යන් මෙයාගේ කට් බලාගෙන යන් සාමාන්‍ය කොහොම කෙනෙක්ද කියලා එතකොට ඕගොල්ලන්ට ඇනලයිස් කරගන්න පුළුවන් වෙයි මේ සතා ඇස් කහ නොබ් එක බලා ගන්න පුළුවන් මෙන්න තටු සෙට් එක ඔන්න විදිහට තමයි සතා බලාගන්න පුළුවන් වෙන්නේ. හරි අපි කතා කරමු මේ සතා කොහමද කූඩුවට හුරු කරගන්නේ ඒ වගේම තව කතා කරන්න තියෙන අනිත් දේවල්. ඔය අලුතින්ම පරිවි හදන කෙනෙක් නම් මේ වගේ කූඩුවට ගෙනත් දැම්මට පස්සේ පරිවියා ඉන්නේ එක තැනකට වෙලා. නැත්නම් අනිත් පරිවි කොටනවා. නැත්නම් අනිත් පරිවි මේ සතාව පා ගන්න හදනවා කොටනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ගොඩක් කට්ටිය නිකම් මැසේජ් කරලා දාලා තිබා අලුතින් පරිවියෙක් ගෙනාවා ඒ පරිවියට කොටනවා කියලා. ඉතින් මං දැන් මෙතනදී කරන්න යන්නේ පරිවියට මුඳ දාගන්න. මං කලින් හදලා තියෙනවා මහ පරිවින්ටත් දාන්න පුළුවන් විදිහේ මුඳු. ඉතින් මේ මුඳ ගස්සල පැටලෙන්නේ නැත්නම් වෙන වෙන කට්ටිය හදලා එවපු මුඳ වගේ මේ සදාට කිසිම හානියක් නැහැ. ඉතින් මුඳ හදන විදිය ගැන මම පල්ලැහැ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බෑනේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න නැත්නම් පරිවි මුඳ කියන ප්ලේලිස්ට් එකට ගියොත් SL Pet Shop YouTube channel එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පරිවි මුඳ ගැන සම්පූර්ණ වීඩියෝ මාලාවක් කරලා තියෙනවා. හරි. ඉතින් මුලින්ම කරේ මම අලුතෙන් ගෙනම් පරිවියට මෙන්න මේ විදිහට මුන්දක් දාගත්ත එක. මොකද බැරි වෙලා හරි මොකක් හරි හේතුවක් නිසා මේ පරිවියා ගියොත් මට හොයා ගන්න පුළුවන් වෙන්න ඕනි මේ ඉන්නේ මගේ පරිවියා කියලා. ඉතින් මේක සතාට හානියක් නොවන විදිහට බොම් පරිස්සමින් දාගන්න ඕනි. විශේෂයෙන්ම කකුල් වලට තුවාල වගේ මේ වගේ තුවාල වෙන්න ඇති වෙන්න වැඩේ කරගන්න. ඊට පස්සේ අපි යන්නේ ටේප් කරන්න. සාමාන්‍ය පරිවියෙක් ටේප් කරන්නේ අපි අලුතෙන්ම කූඩුවට ගෙනත් දාද්දී ඒ සතාට කූඩුව හුරු නැහැ.
ඒ වගේම කූඩුව ඇතුළේ ඉන්න පරිවිහුරු නැහැ. කූඩුව සහ පරිවිහුරු වෙන්න මේ සතාට ටික කාලයක් යනවා. එක්කෝ දවස් 2 3ක් සාමාන්‍ය මගේ කොටුවේ වගේ නෝ දවස් 3 4කින් නැත්නම් දවසකින් 2කින් වගේ ඉන්න පරිවි ටිකක් සෙට් වෙනවා. අලුතෙන් ගේන පරිවියා මම කියන්නේ. අලුතෙන් ගේන පරිවියා කූඩුවටත් හුරු වෙනවා, වහල්ටත් හුරු වෙනවා, හැම තැනටම හුරු වෙනවා. සාමාන්‍ය මගේ පරිවි යන්නේ බොහොම කලාතුරකින් කූඩුවේ. දැන් මේ දැන් තියෙන තත්ත්වය අනුව හරි මේ විදිහට පරිවිය අරගෙන මෙහාට තියෙනවා බලතටු නැත්නම් ප්‍රධාන තටු තියෙනවා. පියාඹද්දීන් වැදගත් වෙන්නේ ප්‍රධාන තටු. මේක නෙමෙයි ප්‍රධාන තට්ට මේ හැප්පෙන්නන්නේ. මෙන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තටු පිහා තටු තියෙනවා හතරක් හෝ පහක්. මේ බල තටු වලට පිහා තටු හතරක් හෝ පහක් තියෙනවා. ඒ බල තටු වලට තමයි අපි ටේප් කරන්න ඕනේ. බල තටු තමයි ටේප් කරන්නේ. ටේප් කරද්දී මුළු තට්ටම පිරෙන්න මේ විදිහ ටේප් කරන්නේ නැහැ. මේ විදිහට එක තැනකට විතරයි ටේප් කරන්නේ. පෙලක් අය කරනවා. අලුතෙන් පරිවියක් ගෙනාවාම පිහා තටු වල කෙළවරක ඉඳන් එහා කෙළවර දක්වා සම්පූර්ණම ටේප් කරනවා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද සතාට බොහොම අමාරුයි. ඉතින් මම එක පැත්තයි ටේප් කරගත්තේ. ඔයගොල්ලන්ටත් පුළුවන් කැමති නම් දෙපැත්තම උනත් ටේප් කරගන්න. හරි. ඉතින් ওই විදිහට ඒ වැඩේ අවසන් වුණා. මෙතනදී මම කරේ සතා කූඩුවට වහල්ට හුරු කරගත්තු විදිය. කොහොමද මේ අලුතෙන් ගේන පරිවි කූඩුවට සහ වහල්ට හුරු කරගන්නේ? මුලින්ම අර විදිහට ටේප් කරලා දවස් 2ක් විතර යනකම් කූඩුවෙන් එළියට දාන්න එපා. කූඩුවෙන් එළියට දාන්න එපා කියන්නේ කූඩුව ඇතුලේ ඉන්න පරිවින්ට හුරු වෙන්න ඕනි අපි අලුතෙන් ගෙනාව පරිවිය. ඒ අතරතුර කාලෙදී මේ පරිවි කොටා ගන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. පිහාටු ගැලවෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් මේ විදිහට දවස් 2ක් විතර කූඩුව ඇතුලේ දාලා අලුතෙන් ගෙනාවු පරිවිය මේ විදිහට කූඩුව ඇතුලේ තියලා හොඳම වෙලාව තමයි පරිවි ඉස්සරලා මේ එළියට දාන්න. හැන්දෑවේ 4 පහ මෙන්න මේ වගේ වෙලාව. මොකද ඒ වෙලාවට එළියට දැම්මොත් වැඩි වෙලාවක් පරිවි එළියේ ඉන්නේ නැවත පැය භාගයකින් විතර කූඩුව ඇතුළට එනවා. අපි උදේ වෙලාව කැරියොත් මේ පරිවියගේ පිහාටු ලිහිලා හරි නැත්නම් ඉගිල්ලෙන්න පුළුවන් ලොකු මට්ටමක තිබ්බොත් මේ පරිවිය කූඩුවෙන් යන්නම යන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් මුල් දවස්වල මොකෝලෝ කරන්න ඕනි පරිවි එළියට දානවා නම් හැන්දෑවේ 4 පහ මෙන්න මේ වගේ කාලෙදී පරිවි එළියට දාන්න. කූඩුවේ දොර ඇරලා අනිත් පරිවිත් කූඩුවේ ඉදින් මේ වගේ කූඩුවේ ඉස්සර හැම හාල් නැත්තම් පරිප්පු ටිකක් දාලා තමන්ගේ පරිවි හුරු කරගෙන ඉන්න වචනේ කියලා අඬ ගන්න. සාමාන්‍යයෙන් මං කතා කරන්නේ බාබා කියලා. ඉතින් ඕගොල්ලොත් වෙනම භාෂාවකින් හරි මොකකින් හරි නැත්තම් විසිල් එකක් ගහලා හරි පරිවි ටික හුරු කරගෙන ඇති හදිසි අවස්ථාවකදී එක තැනකට ගෙන්නන්න. ඒක කරන්නේ අපි කෑම ටිකක් අරගෙන පරිවින්ට පේන කෑම ටික දාලා එක වචනයක් කියලා ඒ වචනෙට හුරු කරන එක. ඉතින් මේ විදිහට කරාම නැත්නම් එළියේ කෑම දාලා කූඩෙන් චුට්ටක් කූඩේ පේන මට්ටමේ එළියෙන් කෑම දාලා අර විදිහට શબ્දයක් කරාම ඇතුලේ ඉන්න පරිවි ටික එළියට ඇවිදින් කන්න පටන් ගන්නවා. එතකොටම අර කූඩුව ඇතුලේ ටේප් කරලා ඉන්න සතත් නිකම්ම කූඩුවෙන් එළියට ඇවිදින් කන්න පටන් ගන්නවා. කලින්ම කිව්වා මේ වැඩේ කරන්න කූඩුව ඇතුලේ ඉන්න පරිවියා අතෙන් අල්ලලා එළියට දාන්නේ නැහැ. මේක කරන්නේ පරිවියා කැමැත්තෙන්ම කූඩුවෙන් එළියට බහින්න ඕනේ. ඉතින් මේ විදිහට දවස් 2ක් 3ක් වගේ කාලයක් යනකම් අර විදිහට කෑම එළියට දාලා සතාව නිකම්ම එළියට ඇවිදින් නිකම්ම කූඩුවට යන්න සලස්වන්න. ඔයගොල්ලන්ට පළවෙනි දවස්වල අලුතෙන් ගේන පරිවියා මේ විදිහට කූඩුව ඇතුළට අතෙන් අල්ලලා දාන්න පුළුවන් වෙයි. නැත්නම් අතෙන් අල්ලලා දාන්න වෙයි. මොකද එයාට තේරුමක් නැහැ කූඩුවට යන විදිය. ඉතින් ටික කාලයක් යද්දි නැත්නම් දවස් 2 3ක් 4 වෙනි දවස් වගේ යද්දි සාමාන්‍ය පරිවියට කූඩුව ඇතුළට යගන්න පුළුවන්. මම මේ උපදේශය දුන්නේ මම මේ කතාව කිව්වේ අලුතින්ම පරිවි හදන මගේ යාළුවෙක්ට තියෙන ප්‍රශ්නයකට උත්තර විදියට. රයිට්. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් 4 වෙනි දවස් වගේ නැත්නම් මේ විදියට තනියම අලුතෙන් ගෙනාපු පරිවි කූඩුව ඇතුළට යන හුරු වුණායින් පස්සේ අපි කරන්න ඕනේ උදින්ම අරණ එක. ඒ අරිද්දී මතක ඇතුව ඔගොල්ලෝ තටු දෙපැත්තරම නැත්නම් අත්තටු දෙපැත්තරම ටේප් කරලා තියෙනවා නම් එක පැත්තක ටේප් ලියන්න. එතකොට යම් තාක් දුරකට මෙයාට පියාඹන්න පුළුවන් එක පැත්තක ටේප් තිබ්බව. මේ විදිහට දවස් 2 3ක් වගේ කාලයක් හුරු කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දවස් කිහිපයකින් මේ වගේ පරිවිත් එක්ක අපේ අනික් පරිවිත් එක්ක මෙයා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් එතකොට කරන්න ඕනේ
අපි අර දෙපැත්තෙම තියෙන ටේප් ලිහලා මෙයා සාමාන්‍ය විදිහට ඉන්න. ඉතින් මේක තමයි පරිවි කූඩුවට ගෙදර වහලට හුරු කරගන්න තියෙන එකම ක්‍රමවේදය. ඉතින් මම මෙච්චර දුරකට අන්න ගියත් නැත්නම් මේ විදිහට දවස් ගාණක් වෙන් කරලා කතා කරෙත් අලුතෙන් එකතුන කෙනෙක්ට නැත්නම් අලුතෙන් පරිවි හදන කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන නිසා. සාමාන්‍ය මගේ පරිවි නම් එක පැත්තක තටු ගහලා ගෙනාපු දවසට පහ වුණ දා එළියට දාලා සාමාන්‍ය විදිහට එළියට දාලා තුන්වෙනි දවසේ මම තටු ලිහනවා. ඒ හුරුවත් එක්ක ඔයගොල්ලන්ට එහෙම වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා.